සුබ සන්ධ්‍යාවක්. හයිටියන් සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම මදුනිකා කරපුටුගල. අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. පිරිවරක් නැතිව සාමාන්‍ය මගේ පර්යන්තෙන් ජනපති ප්‍රථම රාජතාන්ත්‍රික සංචාරය ආරම්භයි. රාජ්‍ය ආයතනවල ප්‍රධාන තනතුරු වලට ලුම් කිරීම ලබන 18 තෙක්. සිසුන්ගෙන් සමාවගත් අධ්‍යාපන ඇමති. මම මගේ අමාත්‍යංශය වෙනුවෙන් ඉතිහාසයටත් අදාළව සමාව ඉල්ලා හිටිනවා 44 ලක්ෂයක් වූ දරුවන්ගෙන්. බදු සහන ලැබෙන හැටි ඇමති බන්දුල පැහැදිලි කරයි. ස්ථාවර තැන්පත් ගිනු, ඉතිරි කිරීමේ ගිනු, ළමා ඉතිරි කිරීමේ ගිනු සියල්ල ගිනු. ඊතරම් බදු සම්පූර්ණේ අවශ්‍ය කරලා තියෙනවා. තාජුදීන්ගේ ඝාතනයට රාජපක්ෂවරු සම්බන්ධ කරන්නේයි දැඩි බලපෑම් කළා. නරාහිම්පිට හිටපු පොලිස් ලොක්කා හෙලි කරයි. පළමු රාජ්‍ය චාරිකාවට එක් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්දියාවට ළඟා වුණා. එහිදී ජනාධිපතිතුමාට උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. සාමාන්‍ය මගයෙකු ලෙස ජනාධිපතිතුමා ගුවන් ගමනට එක්වීම විශේෂත්වයක්. ජනාධිපතිතුමා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙන අවස්ථාවේ මාර්ගය වසා දමමින් අනෙක් රථවාහනවලට ගමන් කිරීම සඳහා බාධා පැමිණවීමක් සිදු වූයේ නැහැ. සාමාන්‍ය ගුවන් මගින් ගමන් ගන්නා පර්යන්තයෙන් ගුවන් මගයෙකු ලෙස ජනාධිපතිතුමා ගුවන් ගමනට එක් වුණා. ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනයකට අනුවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දෙදින රාජ්‍ය චාරිකාවට එක් වුණේ. මෙම චාරිකාවේදී ඉන්දිය ජනාධිපති රාම්නාත් කෝවින් මැතිතුමා සහ ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති. ජනාධිපතිතුමා සෙසු ඉන්දිය ප්‍රබුද්ධ මුණගැසෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශයේ සඳහන් කළේ. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාත ආරියසිංහ යන මහත්වරුන්ද මෙම සංචාරයට එක් වුණා. ඉන්දියා MDMK පක්ෂයේ නායක වයිකෝ අත්තරංගුවට ගෙන තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉන්දිය සංචාරයට විරෝධය පෑම හේතුවෙන්. වයිකෝ සහ ඔහුගේ පක්ෂයේ හිතවාදීන් ජනාධිපතිතුමාගේ සංචාරයට විරෝධය පාමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. දිල්ලි පොලිසිය විසින් වයිකෝ සහ ඔහුගේ සහායකයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දෙමළ ජනතාවගේ සුබ සාධනය ඉටු නොකරන බවට චෝදනා කරමින් වයිකෝ මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධාන කර තිබුණා. ජනාධිපතිතුමා ලබන 30 වනදා තෙක් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතයි. කොළඹ ස්විසලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක කිසියම් පිරිසක් බලෙන් රඳවාගෙන තානාපති කාර්යාලය පිළිබඳ තොරතුරු විමසූ බව පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසිය ඇතුළු අදාළ අංශවලට දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් මෙතෙක් පොලිසියට පැමිණිල්ලක් ලැබී නැති වුවද අදාළ පරීක්ෂණ සිදු කරන ලෙස දැනුම් දුන් බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අද දෙක වෙනකුණොත් ඔවුන් අටුත්තරයක් දීලා තිබුණේ නැහැ. පොලිසිය පැමිණිල්ලක් දාලා නැහැ. ඉතින් අපි ඒ අවට තියෙන CCTV කැමරා ඒවා පරීක්ෂා කරලා වාර්තාවක් දෙන්න කියලා තියෙනවා. මොකද ඊයේ මම මුණ ගැහුණා තානාපතිතුමාත්, තානාපතිතුමාගේ සහායකයෙකුත්, ඒ වගේම පොලිස්පතිතුමා, CID එකේ DIG ඩිරෙක්ටර්, ඒ 3 දෙනා ගෙන්නලා මේ ගැන සාකච්ඡා කරා. කතා කරලා පුළුවන් තරම් ඉක්මනින් ඒ ගැන කරුණු හොයන්න. මොකද උදේ කට උත්තරේ දීලා තිබුණේ නැහැ. මම කිව්වා පැමිණිල්ල නැති වුණත් දැන් පරීක්ෂණ පවත්වාගෙන යන්න කියලා. මොකද මට පොලිසිය වාර්තා කරන්න හිටියනම් මං කියන්නේ. ඉතින් කොහොම වුණත් පැමිණිල්ල තිබුණත් නැතත් මේ ගැන අපි හොයනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අතර හමුවක් අද පැවැත්වුණා. සිරිකොත්ත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මෙම හමුවේදී විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පක්ෂ නායකින්ගේ අදහස් විමසා බැලීමටයි කටයුතු කෙරුණේ. එමෙන්ම ඉදිරි දේශපාලන කටයුතු හා එක්සත් ජාතික පෙරමුණේ අනාගත ඉලක්ක පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණා. පරාජයක් නොවී හැම කෙනාම දිනාගත්තයි කියන හැඟීමකින් යුතුව ඉදිරියට යා හැකි විසඳුමක්
අපි යෝජනා කරනවා. ඒ පිළිබඳව අපි සාකච්ඡාවකට දැන් යනවා සජිත් ප්‍රේමදාස සමග. ඒ සාකච්ඡාවෙන් අපිට සුබදායි ප්‍රතිචාරයක් ලැබෙවි කියන බලාපොරොත්තුකුත් තිබෙනවා. සජිත් මහත්තයා මග අරින්නේ නැහැ. නෑ නෑ නෑ, එතුමා මගහැරීමක් කරන්නේ නැහැ. යම් ඉති අමාරුකමක් ඇති ඒව අපිට විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ පරාජයට අගමැතිතුමා තකුල් හෙළුවා කියලා තමයි දැන්. නෑ නෑ, මේ කාටත් ඇඟිලි දික් කිරීමේ දැන් ප්‍රයෝජනයක් නැහැ. සාමූහිකව අපි කවුරුත් වග කියන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික සංවිධානයේ තනතුරකට පත් වෙනවා කියලා කතා බහක් තියෙනවා. නෑ, එතුමා මේ රටින් පිට යන්න අවශ්‍යතාවයක් නෑ. එතුමාට මේ රටේම කළ යුතු දේවල් ඕන තරම් තිබෙනවා. එතුමාව අපි පිටරට පටවන්න අවශ්‍ය නෑ. පෞද්ගලික මතය, එකෙක් ඇවිල්ලා විපක්ෂ නායක බාර ගන්න ඕනේ, එකෙක් කියලා පක්ෂ නායක බාර ගන්න, එකතොල යන්න ඕනේ කියලා මගේ මතය තියෙනවා. අද මොකද උනේ සංවාදය? පොඩකින්නකෝ දැන් මෙතන. දැන් වෙලාව කීයද? 12යි කාලයි. 12යි කාලනේ. හෙට 12යි කාල. හරි 12යි කාල. බැ අතර සටක තුල ඉස්සෙම ලැබෙන මොන වගේ ඉස්සුඳුමක්ද ඉතලා බලන්න. සජාති පක්ෂ නායක ඒ සමගම එනවා. සජේ ප්‍රමුණ නායක දෙක එකයි වගේම පාර්ලිමේන්තු විපක්ෂ නායක හරි ආකාරයෙන් සාධාරණ විදියට කවුරු එකඟ වෙන විදියට බෙදා ගන්න වෙච්චා. දැන් අදත් අසාර්ථකයි නේද? නෑ නෑ, සාර්ථක සාර්ථකයි 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 සාර්ථකද? දෙවියන්ට යනවා දැන්. කොතන සාර්ථකත්වය? ඔක්කොම කියන්න බෑ ඔයගලන්ට. නෑ නෑ, සනිල් මහත්තයා එතුමත් ඉන්නවා. සජිත් මහත්තයා එන්නේ නැත්තේ. සජිත් මහත්තයා කල් දානවනේ. නෑ නෑ නෑ, ඉන්න ඉන්න. දැන් සාකච්ඡා කරගෙන. අද ආවේ නෑ නේද? දැන් සාකච්ඡා කරනවා අපිට. ආයි කාත් එකද? එතුමයි. ඒ කොහෙද? කියන්න බෑනේ. සම්බල පිටියේ. රාජ්‍ය ආයතනවලට පත්කිරීම සඳහා දක්ෂ හා සුදුසුකම් සහිත වෘත්තිකයන් පිළිබඳ නිර්දේශ ලබන 18 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස මේ සම්බන්ධයෙන් පත් කළ කමිටුවට ජනාධිපති කාර්යාලය දැනුම් දෙනවා. රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල ව්‍යවස්ථාපිත ආයතන සහ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා දක්ෂමින්ම සුදුසුකම් සහිත පුද්ගලයින් පත්කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට වෘත්තිකයන් 6 දිනකුගින් යුත් කමිටුවක් ජනාධිපති කාර්යාලය මගින් පත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපතිස් අනුවයි මෙම කමිටුව පත් කළේ. හිටපු අමාත්‍ය මණ්ඩල ලේකම් සහ රාජ්‍ය අංශය පිළිබඳ පුළුල් දැක්මක් සහිත ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වන සුමිත් අබේසිංහ මහතා මෙම කමිටුවේ ප්‍රධානත්වය උසුලනවා. සුසන්ත රත්නායක, ආචාර්ය නාලක ගොඩහේවා, ඩයන් ගෝමස්, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේනේ සහ මහාචාර්ය ජගත් වැල්ලවත් යන මහතුරුන් මෙම කමිටුවට ඇතුළත්. රජයේ ලබා දුන් බදු සහන පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කරුණු පැහැදිලි කළා. කඩිනමින් ලැබෙන බදු සහන සහ කෙටි කලකින් ලැබෙන බදු සහන පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් පැහැදිලි කෙරුණා. වැඩ කරන රටක් හදන්න දරන උසායේදී වැඩ කරන ශ්‍රමයේ සපේන අය සියලු දෙනාගෙන් වැටුප් මත උපයන අවස්ථාවේදී අඩු කරගනු ලබන බදු අඩු කිරීමක් මින් ඉදිරියට සිද්ධ වෙන්නේ නැහැ. සරල ලෙස කිව්වොත් pay tax කියන වර්ගය ලංකාවේ නැහැ දැන්. මෙතනින් එහාට රැකියාවක් කිරීමෙන් හරි වෙනත් ව්‍යාපාරයකින් හරි ලාභ ආදායම් ලැබුවොත් 250,000කට වඩා වැඩිපුර මසකට ඒ බදු අනුපාතවලත් විශාල සහනයක් ලැබලා දීලා තියෙනවා. 250,000ට වඩා වැඩි නම් වැඩි වෙන පළවෙනි කාණ්ඩයට බදු අනුපාතයේ 6%යි. ඊටත් වඩා වැඩි වෙන 250,000ේ කාණ්ඩයට 12%යි. ඊටත් වඩා වැඩි වෙන 250,000ක් තියෙනවා නම් ඒට 18%යි. එතකොට බදු ප්‍රතිශතයක 3ක් තියෙනවා. 6 12 18. මීට පෙර ඒ උපරිමයේ තිබුණේ 24. ඒ 24ට තිබුණ උපරිමය 18ට අඩු කරලා තියෙනවා. උපේන විට ගෙවීම් බද්ධ කියන බදු වර්ගයේ ලංකාවේ අවෝසි කරලා තියෙනවා. ඒ නිසා රාජ්‍යංශයේ පෞද්ගලිකංශයේ සේවකයන් උපේන වැටුප මත බදු ගෙවීමෙන් නිදහස් වෙනවා. කවර ක්‍රමයකින් හෝ උපදවන ආදායම් ලාභ 250,000ට වැඩි නම් මාසකට ආදායම් බදු ගෙවන්න සිද්ධ වෙනවා. මේ තුලින් සමස්ත ලාංකීය වැඩ කරන ජනතාවට, රාජ්‍යංශයේ සේවකයන්ට, පෞද්ගලිකංශයේ සේවකයන්ට බදු නිදහස තුලින් සුවිශාල සහනයක්, වාසියක්, ප්‍රතිලාභයක් හිමි වෙලා තිබෙනවා. මුළුමනින්ම අහෝසි කළ රැඳුම් බද සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් දැක්වුවා. ස්ථාවර තැන්පත් හා ඉතිරි කිරීමේ ගිණුම් මත රැඳුම් බද්දක් අය කරනු ලැබුවා. මේ රැඳුම් බදු කියන වර්ගයේ ඉවත් කරලා තියෙනවා. ළමයි තුරුන් ගිණුම් වල පොලිය ආදායමටත් බදු ගෙවන්න සිද්ධ වීම කියන චෝදනාව පසුගිය රජයට තිබුණා. ඉතින් මේ රැඳුම් බදු කියන එක සියලුම ස්ථාවර තැන්පත් ගිණුම්, ඉතිරි කිරීමේ ගිණුම්, ළමයි ඉතිරි කිරීමේ ගිණුම් සියල්ලගෙම ඉතුරුම් බදු සම්පූර්ණයෙන් අවෝසි කරලා තියෙනවා. පොලිය මත රැඳුම් බද්ද කියන එක අවෝසි වෙනවා. 250,000 වෙනකන් කාටවත් රැඳුම් බද්දක් ගෙවන්න වෙන්නේ නැහැ. රජයේ සේවකයන්, පුද්ගලිකාංශයේ සේවකයන් මෙන්ම
විශ්‍රාමිකයන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියනුත් කිසිම බද්දක් ගෙවන්න සිද්ධ වෙන්නේ නැහැ. තොරතුරු තාක්ෂණයේ නව පිළිලියක් අපේක්ෂාවෙන් එම ශේෂ්ත්‍රයේ සියලුම බදු ඉවත් කර ඇති බවද අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළා. වැටි ඍජු බද්දක් නෙවෙයි වක්‍ර බද්දක්. වක්‍ර බද්දක ස්වභාවය තමයි බද්ද ගෙවන කෙනා දන්නේ නැහැ තමුන්ට බදු ගෙවන්න සිද්ධ වෙන බව. හේතුව බද්ද භාණ්ඩයේ මිනට එකතු වෙලා තියෙනවා. වැට් බදු අඩු කිරීමේ ප්‍රතිඵලය තමයි ජීවන වියදමේ අර්බුදයට විසඳුමක් ලෙස සියලුම භාණ්ඩ සේවා මත පනවල තිබුණ 15% වැනි ඉහළ වැට් බද්දත් 2% වෙත්ත ජාතිය ගොඩ නැගීමේ බද්දත් කියන බදු දෙකම වෙනුවට 8% තනි ඉලක්කමේ වැඩ් බද්දක් හඳුන්වලා දීලා තියෙනවා. දෙසැම්බර් මාසයේ පළවෙනිදා සිට බදු නිසා ඇතිවෙන මිල පීඩනය සමනය කරන්නට ඒ ඉදිරි කාලයේදී ඉවහල් වෙනවා. දිගටම කඩා වැටෙමින් පවතින කොටස් වෙළඳපොළ ඊයේ සිට වර්ධනය වෙන්න පටන් ගත්තා. මොකද වෙළඳපොළේ හුවමාරු වෙන කොටස් සඳහා ප්‍රාග්ධන ලාභ බද්ද කියන එක සම්පූර්ණයෙන් අහෝසි කළා. සමහර බදු වල ප්‍රතිඵලය සැනකින් ඇති වෙනවා. සමහර බදු ඉවත් කිරීම වල ප්‍රතිඵලය ලැබෙන්න සාමාන්‍යයෙන් කෙටි කාලයක් ගත වෙනවා. තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ සියලුම බදු වර්ග මුළුමනින්ම අහෝසි කළා තියෙනවා. ඒක තොරතුරු තාක්ෂණයේ විශාල පිබිදීමක් සඳහා හේතු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්තුරුන් වසීම් තාජුදීන් ඝාතනය කළ බවට ප්‍රකාශ කරන්නයි පවසමින් ශානි අබේසේකර මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් තමන්ට දැඩි බලපෑම් එල්ල කළ බව නරාහිම්පෙට අපරාධ පරීක්ෂණංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අද හෙළි කළා. ඒ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්. මම 2015 හිටියේ නෙල් යාපනයේ. ඒ ඉන්නකොට මට CID එකෙන් සරණවරෙක් කතා කරලා කිව්වා, සර් මට කට උත්තරයක් ගන්න ඕනේ මෙන්න මේ සිද්ධිය සම්බන්ධයෙන්. දවස් 3-4 යනකොට මට මොනවද මේගොල්ලන් කිව්වේ? අපිට අවශ්‍ය වෙන්නේ වෙන මුකුත් නෙමෙයි. නාමල් රාජපක්ෂගේ, ගෝඨාභය රාජපක්ෂගේ නම්. ඔබට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ පරීක්ෂණය කරගෙන යද්දී දුරකථනයෙන් මට කතා කරලා කිව්වා මේක යට ගහන්න කියලා. ඇත්තම මට එහෙම දෙයක් කරන්න කිසිම උපදෙසක්වත් කිසිම දෙයක් ලැබෙලා නැහැ. ඔබතුමාලට ඕන නම් මගේ සටහන් පොත් ටික අරන් බලන්න. මගේ ආනන්දනානන්ද බිග් මැච් එක දවසේ ඔය ශානි අබේසේකර කියන පුද්ගලයා දුරකථනයෙන් මම සම්බන්ධ කරගත්ත තවත් අපේ හිතවතෙක් මාර්ගේ කරගෙන මට එන්න කිව්වා බොරල්ල කනත්ත ගාවට. නතර කරලා මට කිව්වා එයා කාර් එකට නගින්න කියලා. දැන් මේ අත්තරංගුඩ ගන්න දවස් 4-5 ඉස්සෙල්ලා නැගලා මට මොනවද කිව්වේ? යකෝ උඹ මොඩියෙක් වෙන්න එපා කිව්වා. උඹව ASP කරන්නම් කිව්වා. උඹට කැනඩාවේ පදිංචිය දෙන්නම් කිව්වා. උඹට මේ නම් දෙක කියලා දාපන්. අපි සල්ලිත් දෙන්නම් කිව්වා. එක හෙලා මම ඒක ප්‍රතික්ෂේප කළා. පරීක්ෂණ කටයුතු වලදී පොලිස් නිලධාරියෙකු වූ තමන්ට එදා සැලකූ ආකාරයද ඒ මහතා පැහැදිලි කළා. මාව CID එකට ගෙන්නුවා. මාව එක්කන් ගියා ඩිරෙක්ටර් CID නාගාමුල්ල. මට පයින් මේ පුටු පොලේ ගහලා කකුල් පල්ලෙහාට ගහලා කිව්වා උඹ මේක කියන්න ඕනේ කිව්වේ නැත්තම් වැඩක් නැහැ කියලා. මං කිව්වා මට කියන්න බෑ. මට නොකරපු දෙයක් මම ඇත්තටම කියනවා නම් මම රාජපක්ෂලා තියා දේශපාලනය කළා නැහැ. මට මේ ශානි අබේසේකරයි ASP වීරසේකරයි නාගාමුල්ලයි දුන්න වදේ මට ඔබතුමාලට කියලා නිම කරන්න බෑ. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මට කෝල් 45ක් ඇවිල්ලා කියලා. එතකොට කොහොම මේවා? අපි අහන්නේ මේ කෝල් 45 ආව නම් අධිකරණයෙන් කොහොම මේවා ඉල්ල අධිකරණයටත් මේකල බොරු කරලා තියෙන්නේ. මම රිමාන්ඩ් එකට ගිහිල්ලා ඉන්නකම් මගේ නෑදෑයන්ට කරදර කරා. ශානි අබේසේකරේ ගෙදර ටෙලිෆෝන් නම්බරේ හෑන්ඩ් ෆෝන් එකයි ওই ටික ගත්තා නම් මේවා ඔක්කොම හොයාගන්න පුළුවන්. 17 වෙනිදා වෙනකම් අපි හිටියේ මර බියෙන් හිටියේ. ওই ශානි අබේසේකරයි නාගහමුල්ලයි තිසේරයි වීරසේකරයි කියන දේ කරා නම් මටත් වෙන්නේ නිශාන්ත වගේ අද රටින් යන්න. මේ 2019 අද 11 මාසේ 28 වෙනදා මේ වෙනකන් පොලිස්පතිවරිය වාසාවලේ නැහැ. ඊට පස්සේ මේක අහන්න මම ගියා පොලිස්පති හම්බ වෙන්න. පොලිස්පති මොකද කිව්වේ? සුමිත් ඔය අපිට ඕන විදිහට වැඩේ කරේ නැහනේ. මට රස්සාව දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ මම ජනාධිපතිතුමාට ලිව්වා, හිටපු අගමැතිතුමාට ලිව්වා, නීතිපතිතුමාට ලිව්වා, තියෙන හැමතැනටම ලිව්වා. නමුත් මට කිසිම පිටක් උනේ නැහැ. ඔන්න ඒ කාලේ තිබ්බ පාලනය. මේ ශානි අබේසේකරලා කරපු දේවල් වලට වහාම කොමිෂනක් පත් කළා විභාග කරන්න. මෙම මාධ්‍ය හමුවේදී හෙළිදරව් වූ තවත් තොරතුරු රාත්‍රී 9:30 ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. තමන් කරන සේවයට දැක්විය හැකි හොඳම ඇගයීම ගැන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද සංවේදීව සිහිපත් කළා. ඒ වසර 5කට පසුව හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්.
මහින්ද චින්තන ප්‍රතිපත්තිය අනුව යමින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ බිහි කෙරුණේ 2011 වසරේ ජනවාරි 20 වෙනිදායි. එම විද්‍යාලයේ ආරම්භ කිරීමේදී මූලිකත්වයේ ගෙන කටයුතු කළේ අමාත්‍ය බන්දුලු ගුණවර්ධන මහතායි. බන්දුලු ගුණවර්ධන මහතාගේ සීබේ ඇගීම වෙනුවෙන් එම විද්‍යාලයේදී අද පෙරවරුවේ උත්සවයක්ද පැවැත්වුණා. අධ්‍යාපන අමාත්‍ය ඩලස් සලහපිරුම මහතාද ඊට එක්ව සිටියා. උත්සවයේ ඇමතු බන්දුලු ගුණවර්ධන මහතා. මම මහින්ද රාජපක්ෂ යුගයේ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ජාතික වැඩසටහනක් මේ මහපොළොව තුල මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වුණත් 2015 පසු මේ විද්‍යාලයත් මෙවට ප්‍රදේශයක් පියෙක් නැති වෙච්ච නිවසක් බවට පරිවර්තනය වුණා. තාත්තා කෙනෙක් නැති වෙච්ච නිවසක් බවට පත්වෙච්ච මහින්ද රාජපක්ෂ විද්‍යාලයට අවුරුදු 5කට පසු තාත්තා නැවත කැඳවාගෙන එන්න ලැබීම සම්බන්ධයෙන් මම බෙහෙවින් සතුටු වෙනවායි කියන ටික ප්‍රථමයෙන් සඳහන් කරන්න කැමතියි. එහා පැත්තේ තිබුණා ගුරුවරුන්ට උපහාර දැක්වීමේ උළෙල. ඒ උළෙලෙදී ආරාධිතා පුත්තෙක් ලෙස පාසල නිර්මාණය කළ මටත් එන්ට කීවා. මටත් මේ සමරු තිළනයක් ප්‍රදානය කරන්නට සූදානම් වුණා. මම මේ සමරු තිළනේ ප්‍රතික්ෂේප කළා. කිව්වා ඒ මුකුත් තිළනයක් නෑ, මේ දරුවෝ දවසෙන් දවස ගොඩනගලා අපි මියගිය දවසක මගේ මූර්තකලයේ බරේ ඉතරක් මේ සෝන් පිටණිය තියලා අවසාන කටයුතු කරන්නට කියන ඉල්ලීම තමයි මං කළේ කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න කැමති වෙනවා. මේ අතර උත්සවයේ ඇමතු අමාත්‍ය ඩල සලහපිරුම මහතා නියමිත දිනට පාසල් නිලැඳුම් ලබා දීමට නොහැකි වීම සම්බන්ධයෙන් පැවති රජයේ වෙනුවෙන්ද සමස්ත සිසු පරපුරෙන්න සමාව අයද සිටියා. හරිනම් හෙට ඔබේ පාසල් නිවාඩු කාලය ආරම්භ වෙන්නේ ඔබේ වවුචරය හෝ නිලැඳුම. මම පෞද්ගලික විශ්වාස කරන්නේ වවුචරය තමයි වඩා ප්‍රායෝගික. ලැබිය යුතුව තියෙන්නේ හෙට දවසේ පෙර. නමුත් මම මගේ අමාත්‍යංශය වෙනුවෙන් ඉතිහාසයටත් අදාළව සමාව ඉල්ලා හිටිනවා. 44 ලක්ෂයක් වූ දරුවන්ගෙන් එය නිසි වේලාවට ඔබේ අතටපත් කිරීමට නොහැකි වීම පිළිබඳව යැයි කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. අවම වශයෙන් ජනවාරි මාසේ 2 සතිය වෙනකොට එය ලබා දෙන්න අපිට පුළුවන් කමක් ලැබෙයි කියලා. නව අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. නිවාස නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ ඉන්දික අනුරුද්ධ මහතා අද සිය අමාත්‍යංශයේදී වැඩබහර ගත්තා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එම අවස්ථාවට එක්ුණා. මේ අමාත්‍යංශය තුළ ඒ රටට පහුගිය දවස්වල ලබා දුන්න ප්‍රගතිය ගැන අපි සෑහීමකට පත් වෙන්නේ නැහැ. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් කරුණු විමසුවා, ප්‍රශ්න කෙරුවා අවුරුදු දෙකහමාරක් පුරාවට ඉඳගෙන. එතුමා සියඹල ගස් යට, පේර ගස් යට, වෙරළු ගස් යට උසාය මිටියය බල බල රැකි රස්සා දුන්නා. ඒ නිසා මේවා නැවත යථා තත්ත්වයට කඩිනමින් පත් කරනවා. මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේදී සිය රාජකාරී ආරම්භ කළා. එතකොට දැන් අවුරුදු 4 30 එතනත් අපරාධේ නිකම් නාස්ති වෙලා තියෙනවා. මෙතනටත් විශාල මුදලක් දීලා මේ අමාත්‍යංශය ඒ වගේ ඒවා පිළිබඳව වියදම් වැඩිවීම පිළිබඳව නැත්නම් නාස්තිකාර වැඩ පිළිබඳව අපට සොයලා බලන්න වෙනවා. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයටපත් විදුර වික්‍රමනායක මහතා සිය අමාත්‍යංශයේදී වැඩබහර ගත්තා. අපිට හිතෙන හිතේ විදියට තාක්ෂණය අරගෙන අපේ රටේ කෘෂිකර්මයට අද වෙලා තියෙන්නේ කෘෂිකර්මය තුළ අපේ උරුමයන් නැති වෙලා තියෙන. ඉතින් දේශපාලඥයෝ හැටියට අපිට වගකීමක් තියෙනවා. මීට වැඩිය හොඳ තැනකට රට ගේන්න. බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතාද අද සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. මෙරටේ ජීවත් වෙන සියලුම පාරිභෝගිකයන්ට පැය 24ම ගුණාත්මක විදුලි සේවාවක් ලබා දීමත් සාධාරණ මිලකට ඒ විදුලිය ලබා දීමත් තමයි මේ අමාත්‍යංශ අපේ මූලික වගකීම වෙලා තියෙන්නේ. පසුගිය වසර 4 තුල ජාතික විදුලි පද්ධතියට එකදු විදුලි ඒකකයක්වත් ලබා දීමට අමාත්‍යංශය අපෝසත් වෙලා තියෙනවා. දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාද වැඩබහර ගැනීම සිදු කළේ සිය අමාත්‍යංශයේදී. මේ අමාත්‍යංශය තුළ විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන්න පුළුවන්. ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා මේ රටේ දේශීය වෛද්‍ය ක්‍රමය විශේෂයෙන්ම විදේශිකයන්ට ගේ අවධානයට ලක් කරලා සංචාරක ව්‍යාපාරත් එක්ක මේ අමාත්‍යංශය බද්ධ කරලා අපි ඉදිරි කාර්යසීමාව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතාද අද වැඩබහර ගත්තා. ඒ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේදී. මේ රටේ ජනතාවගේ අභිලාෂය වුණේ මේ රටේ ඒ ප්‍රශ්නවලට ගැටලුවලට විසඳුම් දීලා රට නිවැරදි දිශාවකට ගෙනියන්න වැඩ කරන රටක් නිර්මාණය කරන්න. ඉතින් ජනාධිපතිතුමා අපිට ඉලක්කයක් ලබලා දුන්නේ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කරන්න සඳහා මේ හැම අමාත්‍යංශයක්ම කටයුතු කරන්න. රාජ්‍ය පරිපාලන සහ සෝදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාද සිය රාජකාරී කටයුතු අද ආරම්භ කළා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ විශේෂ කොටසක් තියෙනවා.
රජයේ සේවකයෝ පිළිබඳ සඳහන් කරනවා. දැන් මේ අමාත්‍යංශයෙන් අපි කරන හැම වැඩක්ම අපි බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය පදනම් කරගෙන ඉදිරියේදී කරන්න. ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධුරයටපත් බිලුම් අමුණුගම් මහතා සිය රාජකාරී කටයුතු ආරම්භ කළේ සෙත්තිරිපායේ පිහිටි සිය අමාත්‍යංශයේදී. උදේට වැඩට යන ජනතාව සහ හවසට වැඩ ඇරිලා ගෙදර යන ජනතාව බොහොම පීඩාකාරීව තමයි යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කටුක ප්‍රවාහන සේවය පහසු සහගත ප්‍රවාහන සේවයක් බවට පත් කිරීම තමයි ඉතාම කෙටියෙන් කියනවා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සංකල්පය වෙලා තියෙන්නේ. මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයටපත් රොෂාන් රණසිංහ මහතාද අද වැඩ බහර ගත්තා ඒ සිය අමාත්‍යංශයේදී. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අති විශාල දැවැන්ත ජනවරමක් ලබලා දෙන්නේ මේ රට නැවත හරිමකට ගන්න දීපු ජනවරම. මේ ජනවරම අපි හරියට භාවිතා කරන්න වෙන. අමාත්‍යවරු විදියට පත් කරපු අපිත් රාජ්‍ය සේවය දෙක එක විදියට කැප වෙන්න වෙන. රාජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිරිනමේ මහතාද අද සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තියෙනවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරුණු ඉටු කිරීම සඳහා තමයි එතුමා කැබිනට් මණ්ඩලයත් ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරුත් වශයෙන් අපි පත් කරලා තියෙන්නේ. දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බි. රත්නායක මහතාද සිය අමාත්‍ය ධුරයේ අද රාජකාරී ආරම්භ කළා. ඒ සිය අමාත්‍යංශයේදී කාර්යක්ෂමක සේවාවක් ලබා දීම තමයි මගේ අරමුණ. ඒ සඳහා නිශ්චිත වේලාවට දුම්රිය සේවාව සැපයීම තමයි කළ යුතු වෙන්නේ. අභියෝග තියෙන්න පුළුවන්. පළවෙනි අරමුණ තමයි නැත්තම් ටයිම් ෂෙඩියුල් එකට දුම්රිය ධාවනය කිරීම සඳහා ක්‍රියාත්මක කිරීම. මේ අතර තොරතුරු හා සංනිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධුරයටපත් ලක්ෂ්මන් ඥාපාබේ වර්ධන මහතා මාතර බෝසමිදු වැඳ පුදා ගත්තා. දෙවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අද සිය අමාත්‍යංශයේදී වැඩ බහර ගත්තා. රට වටේට මහ මුහුද තියෙන රටේ සැමන් ටික පිටරටින් ගියලා කනවනම් මාළු ටික පිටරටින් ගියලා කනවනම් දේශපාලන නායක හැටි විතරක් නෙමෙයි රාජ්‍ය නිලධාරි හැටිටත් අපි ලැජ්ජ වෙයි. ඒ නිසා එය නතර කරන තැනට අපි යන්න ඕන. ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද අද සිය අමාත්‍යංශයේදී වැඩ බහර ගත්තා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයන් ඉතා පැහැදිලිව සඳහන් කළේ මේ තනතුරු සියල්ලක්ම වරප්‍රසාද නොවේ ලබා දෙන්නා වූ වගකීමක් හැටියටයි. ඒ නිසා අපි සියලු දෙනාම මේ තනතුරු බාර ගැනීමෙන් කරන්නේ රජයත් වෙනුවෙන් වගකීමක් බාර ගැනීම. ඒ නිසා ඒ වගකීම මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් අපි ඉටු කළ යුතුයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විදේශගත වීම නතර කිරීම අසාධාරණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකූර්ණ මහත්මියද මෙහිදී අදහස් පළ කළා. අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධව රජයේ මැති ඇමතිවරුත් රජයට සම්බන්ධ අයත් බොහෝ නරක ප්‍රකාශ කරනවා. මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බොරුකාරයෝ ඉන්න එකක් විදිහට ඒගොල්ලෝ හඳුන්වනවා. මම පැහැදිලිව කියනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ රටේ යහපත සඳහා වැඩ කරපු දෙපාර්තමේන්තුවක්. අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පිටරට යන්නේක තහනම් කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඇයි මේ අයට මෙහෙම සැලකන්නේ? 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපතිගේ බලතල වගේම විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ ස්වාධීන කොමිෂන් සභා පත්කිරීම තමයි ලැබපු ලොකුම ජයග්‍රහණය. පොලිස් කොමිෂන් සභාව නිසා අනිවාර්යයෙන්ම මේ රටේ පක්ෂ ජාති ආගම් ભેද කිසිම දෙයක් නැතුව පොලිසිය පුරුදු වුණා හරි දේ නීතියට අනුව සිදු කරා. කෙසේ වෙතත් පොදු ජන පෙරමුණ පැවැත් වූ මාධ්‍ය හමුවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් පසුගියදා දැක්වූයේ මෙවන් අදහසක්. නිසාන්ත සිල්වා මං හිතන්නේ එයා රටින් පැනලා ගිහිල්ලා තියෙන නිවාඩුවක් නොදා ඉල්ලීමක් නොකර ඔහුන්ට විතරක් වෙනම නීතියක් තියෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. නිසා ඒකට වග කියන්න ඕන කට්ටිය වග කියන්න ඕනේ. පහුගිය කාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආණ්ඩුව අටවා ගත්ත FCID කියන ආයතනය ඍජු ලෙසම දේශපාලනයට සම්බන්ධ. පසුගිය රජය කරලා ලද වැරදි ක්‍රියා සම්බන්ධයෙන් ඒ යම් නිලධාරීන් වරදකරුවන් නම් ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ. ආ පුද්ගලයන් සම්බන්ධ නම් ඒ අය සම්බන්ධයෙන් කටයුතු කරන්න. හැබැයි නීතිගරුක CID එකේ නිශාන්ත මහත්තයා මේ සියලු දේවල් කරපු මිනිහා පොලිසිය දන්නේ නැතුව රටින් පිට වෙනවා. යන්නේ ඔහුගේ බිරිඳ දරුවෝ සියල්ලම අරගෙන යන්නේ. මේ පණිවිඩය තමයි බොහොම පැහැදිලිව මේ අය දේශපාලන වශයෙන් මේ රටේ මිනිස්සු දඩයම් කරපු අය දැන් උත්තර දෙන්න බැරුව රටින් පැල්ල යනවා.
විවිධ වාසි අපේක්ෂාවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නම විකිණීමට පෙළඹී සිටින්නන් නීතිය හමුවට පැමිණවීමට පියවර ගන්නා බව ජනාධිපති ලේකම් කාර්යාලය අවධාරණය කරනවා. ඇතැම් වංචනික පුද්ගලීන් හා කණ්ඩායම් තමන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීප සබඳතා ඇති බව අඟවමින් ජනතාව මුලාකොට අයිතිවාසි ලබා ගැනීමට උත්සාහ දරන බවට සාක්ෂි සහිතව තොරතුරු වාර්තා වී තිබෙනවා. විවිධ තනතුරු පත්වීම් ටෙන්ඩර් ආදිය ලබා දීමට උදව් කළ හැකි බව පවසමින් ඔවුන් ජනතාව මුලා කිරීමට කටයුතු කරන බව හෙළි වී තිබෙනවා. මෙවැනි පුද්ගලීන්ගෙන් ඇතමෙකු ජනාධිපතිතුමාට බලපෑම් කිරීමේ හැකියාව පවා තමන්ට ඇතැයි ප්‍රකාශ කරන අවස්ථා දැනගැනීමට ඇති බවයි ජනාධිපති මාත්‍යංශය පෙන්වා දෙන්නේ. ජනාධිපතිතුමාගේ තිරසාර පිළිවෙත වනුයේ සෑම විටම පිළිගත් ක්‍රමවේදයකට හා පටිපාටියකට අනුව වැඩ කිරීමයි. එම පටිපාටියෙන් පරිබාහිරව තනතුරු පත්වීම් ටෙන්ඩර් ආදිය ප්‍රදානය කිරීමට ජනාධිපතිතුමා පොළඹවා ගැනීම කවරෙකුට හෝ කළ නොහැක්කක්. එබැවින් මෙවැනි වංචනික පුද්ගලීන්ට නොරවටින්නයි ජනාධිපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිතුමාගේ නම භාවිත කරමින් ජනතාව මුලාකොට වාසි ලබා ගැනීමට තැත්කරන පුද්ගලීන්ට එරෙහිව නීතියට අනුව දැඩි පියවර ගන්නා බවයි ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කර ඇත්තේ. ඒත් සමගින් ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk